බාහිර කෙනෙකුට මගේ කරදරයක් නොවනවා නම් ඒක යන කරදරයක් නොවෙන්න මම අවශ්‍ය නෑ. මම අර පිටගෙන බලන්න දෙයක් නැහැ කියලා කිව්වා. සාගදු මොකක් කරද මේක තුල්ලක් හටගන්න නේද? ඉතින් ඒ ගැන ආය බලන්න දෙයක් නැහැ. එතකොට මටත් කරදරයක් නොවෙන්න, අනුන්ටත් කරදරයක් නොවෙන්න ජීවත් වෙනවා නම් ඉස්සරයි ඉතින් ඒක තමයි ඔයාගේ ක්‍රමය වෙන්නේ. ඉතින් ඒක ඇගේකට ඔයාගේ වටිනාකමක් තියෙනකන්, ඒකට ඔයාගේ ඇගේමක් තියෙනකන්, ඒක නිවැරදි කියන දෘෂ්ටියේ ඉන්නකන් ඔයා කොහොමත් ඒක ඉන්නම ඕනි. ඒ නිසා එහෙම ඉන්න ඔහොම කාලයක් ඒක කිසි වැරද්දක් නැහැ. මොකද අත්ූපනායක ධර්ම මම උපමා කරගෙන ලෝකේ දැකලා ඒ විදිහට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් නම් ඉතින් ඒක ප්‍රමාණවත් නේද? තව මොනවද? ඔව් තව කාලෙක ඔයාට වෙන විතර්කයක් ගේවි. හොඳේ තව කාල යනකොට ඔය විදිහට ජීවිතේ මේ යම් ওই process එකක් තියෙනවානේ. ওই විදිහට ඉන්නකොට කල් යනකොට දැන් පුංචිම කාලේ හිතච්ච විදිහට නෙමෙයි දැන් හිතෙන්නේ. දැන් ඊට වඩා වෙනමම ඔය අහපු දැකපු ඒවත් එක්ක සසඳමින් ගලපමින් ඊට වඩා මේ හොඳයි කියලා තමුන්ට දැනෙන එකක් එක්කනේ. මේ සිතේ හැටි එහෙම තමයි දිගින් දිගටම අපි යම් යම් පාරිසරික මට්ටම් වල, ආර්ථික මට්ටම් වල, දේශපාලන මට්ටම් වල, සමාජ මට්ටම් වල අපි පවතින ක්‍රම තියෙනවා. ඉතින් ඒ මොහොත තුළ අපි කියන්නේ තමුන් තමුන්ව තේරුම් අරගෙන තමුන් තමුන්ව දැකලා ලස්සනට ජීවත් වෙන්න පුළුවන් නම් ඒකයි. ඉතින් ඊට පස්සේ තව වෙනසක් වෙනවා නම්, ඊට වඩා වෙන දර්ශනයක් දැක්මක් පහළ වෙනවා නම්, එතකොට ඒකත් වගේම කල්පනා කරලා බලන්න. දැන් මෙහෙම එකක් හිතෙනවා, දැන් මට මෙහෙම හොඳයි කියලා හිතෙනවා. තැසේ ඒක ඇතුලෙන් කියනවා නම් ඔව් ඒක හරි කියලා ඒත් එක්ක ඉඳලා බලන්න. මේකේ මේ කලබලයට මේ එක එක ක්‍රම හදාගෙන යන එකක් නෑ. අපිට අපි ඔය පේන එක තමයි වැදගත් වෙන්නේ. තමුන්ට තමුන්ගේ හිතේ ස්වરૂපේ පේන්න ඕනේ. නෑ මෙහෙමයි අපි කෘතිමව හිතලා වෙනස් වෙන්න හැඩ ගහන්න යන්න ඕනේ නැහැ. හොඳේ මේ ඒක නෙමෙයි, මම ඒකයි කියන්නේ. අපි ජීවිත කාලය පුරා අපි ආපු ගමනක් තියෙනවනේ. ඒකේ කවුරුවත් කියන නිසා අපි වෙනස් වුණේ නැහැ කොතනකවත්. මම මාත් එක්ක හිටියා. හැබැයි අවදියෙන් හිටියේ. මම කියන්නේ මොකද්ද, මේකේ මොනවද කරන්නේ, මොකද්ද දඟලන දඟලිල්ල, ඇයි මට මෙහෙම හිතෙන්නේ, ඒ වගේ. හැම වෙලාවකම ඒ දේ විතරයි කරේ. බුදුහාමුදුරුවෝ කරන්න කියපු එක විතරයි, සිහියෙන් ඉන්න කියපු එක විතරයි. හැම වෙලාවෙම දැනුවත් භාවයට. එතකොට ඒ ඉන්නකොට ඔන්න තමුන් ඇතුළෙන්ම කියනවා, ඕකස්සේ ඔයා ඔහොම හිටියට නිකම් මේ නිකන් ආරක්ෂාවක් දාගෙන පරිස්සමට ඉන්න එකක් නෙදිනවා, මොකද්දෝ රැකගෙන යනවනේ. ඒ වගේ අර තමුන්ගේ ඇතුළෙන් බණ කියන්නේ. තමුන්ට කියනවා මේ ওই ක්‍රමේ වැරදි කියන එක. තේරුණාද? ඉතින් ඒක තමුන් විසින් තමුන්ට කියනකම්ම, ඒක තමුන්ම තමුන්ට කියනකම් මග බලන් ඉන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන විදිහ ඒ කියන්නේ සාමාන්‍ය දහම තමයි ගුරුවරයා වෙන්නේ එතකොට. ඇත්තටම ගුරුවරු කියලා කවුරුත් මේ ලෝකේ නැහැ. බුදුහාමුදුරුවොත් කල්යාණ මිත්‍රයෙක් විතරයි. බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ නේ මං උඹලා ගුරුවරයයි කියලා එහෙම මුකුත් කියලා නැහැ. මේක කල්යාණ මිත්‍ර සේවනයක් තියෙනවා. තමුන්ට තේරෙන එකම දහමයි කියලා මම කියන්නේ නැහැ. තේරෙනවද කියන එක? ඒ කියන්නේ දහම කියන එක ඔබ පිළිගන්න එක තමයි ඔබේ දහම. ඒකේ කිසි විවාදයක් නැහැ. නමුත් මේකේ අර එක එක පුද්ගලයන්ගේ කුසලතාවයේ හැටියට, ජීවන අත්දැකීම් වල හැටියට, ජීවිතේ හොඳයි කියලා හිතාගෙන හිටපු පැත්තක් ආස්වාදනය කරන්න ගියපු ප්‍රමාණයේ තරමට, ඒකේ ආදීනවයට ලක් වෙච්ච තරමට තමයි ඔන්න නිවීමේ තරමක් කියලා එකක් නිර්මාණය වෙන්නේ.
ඉතින් ඒක බලෙන් ගන්න බෑ සහ කවුරුවත් කියන පළියට කරලා ගන්න බෑ. ඒ ජීවත් වෙනකොට තමුන්ට දැනෙන්න ඕනේ මං මම මාත් එක්ක ජීවත් වෙනවා. මම මාව විඳිනවා. මම මාව අත්විඳිනවා. මම මාව දකිනවා කියන එක අර මම ලෝකය අත්විඳින්න ගිහිල්ලා මම මේ ආයතන වලින් යමක් දිහා නිරීක්ෂණය කරලා ඒකේ හොඳ නරක බලන්න ගිහිල්ලා තීරණය කරලා ජීවත් වෙන ප්‍රතිපදාවෙන් සම්පූර්ණයෙන් ඉවත් වීම තමයි මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම. වෙන විදිහකට කියනවා නම් තමන් තමන්ව දකින. ඉතින් තමන් තමන්ව දකිනවා නම් සුළු මොහොතකට හරි කවුරු හරි එයාට කොහොමවත් තමන්ගේ නිර්වත පේනවා ඉස්සරහට. ආ ඉතින් එච්චරයි වෙන්න ඕනේ මං කියන්නේ මේ ප්‍රධාන වශයෙන් ඒ වෙනස වුණා නම් ඒ වෙනසත් එක්ක ජීවත් වුණා නම් එතකොට ඔබම ඔබට කියා වීමේ මේ මේක අවුලක් තියෙනවනේ මේ විදිහට. එතකොට ස්වාමීන් වහන්සේ මේ දැන් අපිට සක්කාය දිට්ඨියත් එක්ක විචිත්තව දුරෙන් ගොනු කියනවනේ ස්වාමීන් වහන්සේ. දැන් ඔයාට ඒක ප්‍රශ්නයක්ද? ඔයාට මොකද ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් එහෙම ප්‍රශ්නයක් තියෙනවද? ඔයා විචිකිච්ඡාව විග්‍රහ කරගෙන තියෙන විදිහ මට කියන්න. ඔයා විචිකිච්ඡාව කියලා හිතන් ඉන්නේ මොකද්ද? මම හිතන්නේ නම් ස්වාමීන් වහන්සේ විචිකිච්ඡාව කියන්නේ උද්ධාදී අපතන් කෙරෙන්නේ මේ විචිකිච්ඡාව දිරෙන්න ඕන කියලා කියන්නේ. ඒක ඔයා හිතන් ඉන්නේ එක නෙමෙයි. කොහෙන්ද වහගත් එකන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ අපතකනේ. ඒක වාගේ ගන්න නෙමෙයිනේ. ඔයා එතකොට දැන් මොකද කරන්නේ? ඉස්සෙල්ලා කිව්වා ඔයා ඔයත් එක්ක ඉන්නවයි කියලා, දැන් කියනවා ඔයා එළියේ ඇහිච්ච පෙනිච්ච දැනිච්ච ඒවත් එක තාම ජීවත් වෙනවයි කියලා. එතන ප්‍රශ්නයක් තියෙනව නේද? මම කිව්වේ මොකක්ද? ඔයා කියනවා මට තේරෙන විදිහට ජීවත් වුණොත් හරිද? මම කිව්වා තේරෙන විදිහටම ජීවත් වුණොත් හරියටම හරි. හැබැයි දැන් ඔයා කියනවා ඔයාට තේරෙන විදිහටත් ඉන්නව, හැබැයි එළියයි කියපු විදිහටත් ඉන්නවයි කියලා වගේ එකක් නේ. ඒ නිසා මේ ඒකත් එක්ක යනවනම් මම කියන්නේ ඒවා ඇහෙන්න දෙන්න, ඒවා අහන මොහොතේ තමුන් පරීක්ෂා කරගන්න, අහන මොහොතේ ඒ වාගේ අඩුපාඩු පෙනුනොත් දකින්න, දැකලා ඒක ඒ මොහොතෙහිම අතාරින්න. එතකොට ඔයා ජීවත් වෙන අවස්ථාවල ඔන්න ප්‍රායෝගිකව අර ගැටලු වෙනවා. ඒ කියන්නේ බුදුන් ගැන සැකයක් පවතිනවා නම් ඔන්න ඒ සැකේ ආපු වෙලාවට අර කාරණාව මතක් වෙනවා. එතකොට ඔන්න ඒක තමුන්ගේ ප්‍රශ්නයක් හැටියට තේරෙන්නේ. තේරෙනවද? ඒක එළිය එකක් හැටියට නෙමෙයි එතකොට තේරෙන්නේ. ඒක අතෑරලා දකින මනුස්සයර තේරෙනවා නම් සැරින් සැරේ මෙහෙම සැකයක් එනවා නම් වදයක් දෙනවා නම් ඒක ඇත්තටම විසඳ ගන්න ඕන එකක්. ඒ විසඳගන්නේ දහමේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මගේ ප්‍රශ්නයක්. පැහැදිලිනේ. ඉතින් තමුන්ට ප්‍රායෝගිකව දහම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඒවා දකින්න ඇත්තටම තමුන්ගේ හිත කියනවා නම් අනිවාර්යෙන් මේකේ ලොකු අවුලක් තියෙනවා කියලා. එතකොට ඒක දකින මොහොතේම ඔබට පෙනේවි ඒ සඳහා මොකක්ද එහෙනම් මේකෙන් නිදහස් වෙන්න තියෙන ප්‍රතිපදාව කියන එක. හොඳයි හොඳයි. එහෙම එන්න අවශ්‍යතාවයක් සහ හැකියාවක් තියෙනවා නම් එන්න. හැබැයි බොහෝ දිනකට එන්න උවමනාව තිබුණත් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක තෙල් ප්‍රශ්නයත් එක්ක එහෙම එන්න බැරියාවක් තමයි තියෙන්නේ. හොඳයි හොඳයි.